160 වසක අපේ සබැඳි ජීවිත දෙවන ලෝක යුද්ධය ආරම්භ විය. මිත්‍ර පාර්ශවීය ලෝක යුද බලවතුන් ශ්‍රී ලංකාව වෙත අවධානය යොමු කළේ භූගෝලීය පිහිටීම තම වාසියට හරවා ගැනීමටයි. මේ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු සංනිවේදන මධ්‍යස්ථානයට පත් කරගත් ඔවුහු එතැන් සිට හමුදා සංනිවේදන කටයුතු ක්‍රියාත්මක කෙරීය. ජපන් ගුවන් හමුදාව විසින් ත්‍රිකුණාමල වරාය දැඩි ප්‍රහාරයකට ලක් කළේය. සතුරු හමුදා ආක්‍රමණයන්ගෙන් ආරක්ෂාව වීම සඳහා මිත්‍ර හමුදා නියෝජිතයන් කලාපයේ ගුවන් ප්‍රහාර අනතුරු හැඟවීමේ සංඥා පද්ධතියක් ස්ථාපනය කර වූයේ ශ්‍රී ලංකාව තුළ එවකට ක්‍රියාත්මක වූ දියුණු දුරකථන සන්නිවේදන ජාලය භාවිතා කර ගනිමින්ය. ශ්‍රී ලංකා ටෙලිකොම්.